युगदनवी बलागारेट एरे पेत्सम विभागीय संधा पंचपुत्कल श्रेष्ठाधिकरण विनिष्टुमडु लग्नम करति बेनवा मेम पेत्सम मूर्तु प्रनांदु गामिनी अमरसेकर हा अर्जुन ओबेसेकर यान त्रिपुत्कल विनिष्टुमडु हमुएती अद कैंदवनु लबुआ अदाल पेत्सम एलेमिन संदुदा दिन कैंदवीमट नियमितय ए अगविनिष्टु जयंत जयसूर्य बुवनिक अलु विहारे प्रियंत जयवर्धन विजित मलालकुट हा एलटीबी देहिदेनी यान पंचपुत्कल विनिष्टुमडु इदिरिये मेम पेत्सम वल वग उत्तर करवन कर सिटीन अग्रामात्य महिंद राजपक्ष महता ऐतुलु अमात्य मंडले सामाजिकीन वेनुवेन नीतिपतिवरया पेनी सिटीमट नियमितय नमुत एम अमात्य मंडले सामाजिकीन लेस कटियुतु करन विमल वीरवंश वासुदेव नानायक्कार हा उदय गम्मन्पिल यान अमात्यवरुन वेनुवेन पेनी सिटीम सदहा पौद्गलिक नीतिज्ञवरयकु इदिरिपत् कर तिबीम विशेषत्वय ඒ අනුව උදේ ගම්මන්පිල විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බවයි අද අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව අදාළ පෙත්සම් පංචපුත්කල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සඳුදා කැඳවීමට නියමිතයි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්වැති හා වසන්ත සමරසිංහ යන පාර්ශවයන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම් වල වග උත්තර කරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් යුගදරමි බලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝර්ඩ්ස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටිය යුගදරමි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද පෙත්සම් කරුවන් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදුෂ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. ඒ එල්එන්ජී විදුලි බලාගාරය අමරිකානු සමාගමකට විකිණීමට එරෙහිවයි. ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. අධිකරණයේ කෙරෙහි විතරයි අද අපිට යම් විශ්වාසයක් තබන්න පුළුවන්කම තිබෙන්නේ. ඒසා අද අපි ඇවිල්ලා මේ ගරුක අධිකරණයේ ඉදිරිපිට නියඬ විරෝධතාවය පළ කරමින් අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රටට යුක්තිය, මේ රටට සාධාරණේ, මේ බිමට සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.